සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතේ දකින්න මිනිසුන්ට හරිම ලේසි. හැබැයි දැකපු දේ නැවත වතාවක් අලුත් විදියට ගොඩනගන්න තමයි අමාරුම. මට මතකයි මේ භූමියට මං ආපු වෙලාවේ මට මේවා එකක්වත් පේන්න තිබුණේ නැහැ මගේ ඇස්සරට. හැබැයි මගේ ඇස්සරට පේනුනේ මේ මොහොතේදී මඩ වෙලා ගිය, මේ මොහොතේදී මුල් ටික එළියට ආපු තැනක්. හැබැයි මගේ ඔළුවට පේන්න තිබුණේ මේ මොහොතේ මඩ විච්ච දෙයක් වුණාට ස්වාමින් වහන්සේ තුළ ඇදහිල්ලෙන් විශ්වාසයෙන් බලනකොට එතන දැක්කේ මේ වගේ නිර්මාණ ටිකක්. ඒ නිසා රත්නම් මේ තාත්තේ පුතේ දුවේ මේක සැඟවිච්ච දේ, මේක පේන්නේ නැති දේ. ඒ නිසා මනුස්ස මට්ටම තුළ අපි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ පේන දේත් එක්ක. මට පෙනුණා, මට ඇහුණා, මට හැඟුණා, මට මේවා තමයි අපි ගොඩක් වෙලාවට කියන්නේ. හැබැයි ජීවිතය කියන දේ ඊට වඩා වෙනස්. කාටත් පේන්නේ නැති දේ, කාටත් දැනෙන්නේ නැති දේ, කාටත් හැඟෙන්නේ නැති දේ ඔබට හැඟෙන්න ඔබ පටන් ගන්නට ඕනේ, ඔබට දැනෙන්න පටන් ගන්නට ඕනේ. දැන් මේකට තමයි රත්තරන්ම මේ තාත්තේ පුතේ දුවේ ඔබට මට මේ විශ්වීය කේන්ද්‍රයත් එක්ක, විශ්වීය ශක්තියත් එක්ක, විශ්වීය තාත්තත් එක්ක මේ මොහොතේදී ඔබට මට ලොකු ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කර ගන්නට ඕනේ. මොකද දෙවියන් වහන්සේට අවශ්‍ය කරන දේ ඔබ මා තුළින් ඉටු කරගන්නට අවශ්‍ය කරන්නා වූ ඉඩදීම කරන්නට ඕනේ. දැන් ඔබත් මාත් අහලා බලන්නට ඕනේ රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබේ දරුවව ඔබ පුංචි කාලේ ඉඳලා ට්‍රේන් කරන්නේ ඉඩ දෙන්නද, මේ මොහොතේදී දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්නද, නැත්නම් මේ මොහොතේ තමාගේ ආස කරන දේවල් ඉෂ්ට කරගන්න මේ මොහොතේදී කියලා දෙන්න ඉඩ දෙනවද? එහෙනම් අපි අඬපු ගබම්ම ඒක ඉල්ලලා දෙන්න ලබා දෙනවා. අපි මේක ඕනයි කියපම මේක දුන්නා, මේක ඕනයි කියපම මේක දුන්නා. අපි මේ ළමයාගෙන් ඇහුවද ඔබ මට කියන්නකෝ දෙවියන් වහන්සේ ඔබට ඉල්ලන්න කියන්නේ මොනවද, දෙවියන් වහන්සේ කරන්න කියන්නේ මොනවද, දෙවියන් වහන්සේ ගොඩනගන්න කියන්නේ මොනවද? දැන් මේක අපි රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ගොඩක් වෙලාවට අහන්නේ නැහැ. අපි එතනට අපේ මොළේ ට්‍රේන් කරන්නේ නැහැ, අපේ සිතුවිලි ට්‍රේන් කරන්නේ නැහැ, අපේ අධ්‍යාත්මය එතනට අවදි කරවන්නේ නැහැ. ඒ නිසා මේ අවදි කරන්නේ නැති පැතිකඩක් තියෙන නිසා අද අපේ දරුවන්ගේ ජීවිතවල නිර්මාණශීලී භාවයේ ගොඩක් වෙලාවට අඩු වෙලා ගිහිල්ලා. ඒ නිසා මේ නිර්මාණයක් කරන්න හිතෙන්නේ නැහැ මේ මොහොතේදී. කවුරු හරි කරපු නිර්මාණයක් මේ මොහොතේදී ගිහිල්ලා බලන්න විතරයි දන්නේ. ඒ නිසා බලන එක හොඳයි. හැබැයි බලලා උකහාගෙන වටහාගෙන අවබෝධ කරගෙන ඒක ඔබගේ ජීවිත ගත කරගෙන අවශ්‍ය මොහොතේදී අවශ්‍ය වෙලාවට අවශ්‍ය පුද්ගලයන්ට අවශ්‍ය ස්ථානයන් වලට නැවත වතාවක් ඒක එළියට ගන්න පුළුවන් ශක්ති ප්‍රමාණයක් තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ මේක හරිම මහා බලගත් ශක්තියක්. මේක දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙනකොට තියෙන මහා අභිෂේකයක්. ඒ නිසා ඔබට කියන්න බෑ අනේ මට දුන්න වාහනේ කබල් වාහනයක්නේ, මට හම්බිච්ච ස්ථානයේ වගුරු බිමක්නේ, මේක ඇතුලේ මොනවද කරන්න පුළුවන්, මේක මහා ගල්තලාවක්නේ, මේ ජීවිතයේ මහා කර්කශකයිනේ, මේ පෞකාර මිනිස්සෙක් මට දීලා මොනවද කරන්නට පුළුවන්, මේ අසරණ තත්වයේ මට උදා කර දීලා මොනවද කරන්න පුළුවන්, ණයතුරුස්තික මගේ අතට දීලා මොනවද කරන්න පුළුවන්. ඒ නිසා රත්නම් මේ තාත්තේ පුතේ දුවේ ඔබ දෙවියන් වහන්සේ තුල ප්‍රබලයි නම්, ඔබ දෙවියන් වහන්සේ තුල සන්නද්ධයි නම් නටබුන් ගොඩනගන්නව කෙනෙක් තමයි ඔබ. ඒ නිසා තමයි යසායා පුතේ හැටේ ඊටමත් පැහැදිලිවම කියන්නේ ස්වාමීන් වහන්සේ මේ නටබුන් ගොඩනගන්න පුළුවන් කමක් විතරයි ඔබ ගාව තියෙන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ කිව්වේ නෑ හොඳ දේවල් ගොඩනගන්න මේ මොහොතේ ඔබට බාර දීලා තියෙනවා, ඒක බලාගන්න ගොඩනගලයි තියෙන්නේ කියලා. නැහැ, ගොඩනගල දියුණු කරන්න. ඒ නිසා තමයි උපපති පොතේ 28 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියේ ස්වාමීන් වහන්සේ කිව්වේ මොනවද කිව්වේ? මම මේ ඔක්කොම ඔබට දැන් බාර දීලා ඉවරයි. හැබැයි ඔබට බෑ මේක දැන් බාර දුන්න විදිහටම තියාගන්න. ඔබ මේක බලාගන්න ඕනේ, ඒ වගේම දියුණු කරන්නට ඕනේ, වැඩි දියුණු කරන්නට ඕනේ, ආරක්ෂා කරන්නට ඕනේ. මෙන්න මේ මහා බලය ඔබ තුල මා තුල ස්ථාපිත කරලා තියෙනවා. එහෙනම් රත්තරන්ම මේ තාත්ති පුතේ දුවේ ඔබේ මගේ ජීවිතය තුළ මේ බලය අල්ල ගන්න, බලය අයිති කරගන්න දෙවියන් වහන්සේගේ ඒ වරම් වර ප්‍රසාදෙ ඉල්ලලා හැමදාම යඥා කරන්න ඔබ සියලු දෙනාටම ජීසු පිටයි.